ගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඒ වාදි වෙල කියන්නේ බොරු జగත්. මේ ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඉතින් වීඩියෝ එකට යන කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. මේ වෙද්දී ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක జగත් හිතුවා ඒ වාදි වෙල එක මේ ගැන කතා කරන්න ඕන කියලා. මොකද දැනට තියෙන තොරතුරු අනුව එක්කත් එකතු වෙලා ඒ වාදි වෙල තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ගල්කොරියේ දේවල් අරගන්න ඒ වාදි වෙල ඇරෙන්න වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මොකද ගල්කොරියට සම්බන්ධ වෙලා වැඩිම රාජකාරි ගොඩක් කරේ ඒ වාදි වෙල. යතුරු පවා තිබුණ ඒ වාදි වෙල ළඟ. ඉතින් ගල්කොරියෙන් හොරකම් කරන්න ඒ වාදි වෙලට හොරෙන් වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අනිත් එක ගල්කොරියේ සල්ලි ගනුදෙනු පවා බාරව හිටියේ ඒ වාදි වෙල හින්දා. ඉතින් එයාට ඇරෙන්න වෙන කෙනෙකුට ඒකෙන් මුදල් අරගන්න පුළුවන් කමක් නැහැ. ඔය මොනක් මේ හැමදේම හිතාගෙන ඔයමින් ඉන්නකොට තමයි මේ වෙඩි තැබීමට පවා ඒ වාදි වෙලගේ සම්බන්ධයක් තියෙනවද කියලා ලොකු සැකයක් තියෙනවා. මොකද දන්නවද ඒ වාදි වෙල බංගලාවේ තොරතුරු හොයනවට කොහෙත්ම කැමති නැහැ. මොකද එයාගේ හොර එළිවෙන හින්දා ඒක නවත්තන්න මෙහෙම දෙයක් කරාදෝ කියලත් ඒ වාදි වෙල ගැන ලොකු සැකයක් జగත්ට තියෙනවා. කොහොම වුණත් ඒ වාදි වෙල පස්සෙන් යන්නේ జగත් හෙක්ට මේ හැමදේටම සම්බන්ධයි කියලා ශිරින් මැඩම් කියන හින්දා. මොකද ඒ වාදි වෙලත් මේ හැමදේකටම සම්බන්ධයි කියලා මෙතනදි කියවෙනවනේ. ඉතින් ඒ හින්දා තමයි මේ සැකේ පස්සේ ඇත්තටම දුවගෙන යන්නේ කොහොම වුණත් ඒ වාදි වෙලව ගෙන්නලා ප්‍රශ්න කරන්න జగත් තීරණය කරනවා. ඉතින් පණිවිඩයක් අරිනවා ඒ වාදි වෙලට එන්න කියලා. මොකද ගැටළු සේරම निराකරණය කරගන්නවා වගේම ඒ වාදි වෙලගෙන් දැනගන්න දෙයක් තියෙනවා. ඒ රොනාලියාට වෙඩි තැබීමට හෙක්ටර් සම්බන්ධයිද කියලා. ඒ වගේම චාල්ස්ට වෙඩි තබපු එකත් ලොකු ප්‍රශ්නයක්නේ. ඒක ගැනත් හොඩුවාවක් දැනගන්න තමයි ඇත්තටම జగත් ඒ වාදි වෙලව ඔෆිස් එකට ගෙන ගන්නෙ. මොකද ඒ වාදි වෙල ඔෆිස් එකට එද්දී ඇත්තටම හෙක්ටර් හොඳටම බය වෙනවා. මොකද ඒ ඇස්සේ ඒ දේවලුත් එළියුනොත් කියලා. ඇත්තටම හොඳටම උමනාව జగත්ට තියෙන්නේ මේ වෙද්දි මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම් පරණ ප්‍රශ්න ටිකද විසඳුම් හොයා ගන්න වෙනවා. ඉතින් මේ වෙනුවෙන් තමයි ඒ වාදි වෙලව ගෙන්නලා ප්‍රශ්න කළා ඇත නැත හොයා ගන්න තියෙන්නේ. අනිත් එක හොයාගෙන තියෙන දේවල් වලට අනුව නම් හොඳටම වැරදි වෙලා තියෙන්නේ ඇත්තටම හේව අදි වෙල. ඉතින් එයා జగත් ඉදිරියේදී හෙක්ටර්ව අනිවාර්යෙන් පාවා දෙයි එයාගේ ගැලවීමට. ඉතින් ඔයාලට සුබ දවසක්.